යි පෝවන් ඔබ විශ්වෂය පොත් කාටත් කලින් රටකේෙන සලනු පයිනි වත්්‍රී දදාය ප්‍රධාන ප්‍රෘතිවිකාශය සමකයි අදත් එකතුෙෙන්න්නේ ම චරිීත දනංශය පමුණුහේන්ද්‍ර ම ශාරාදයේන්ද්‍ර ප්‍රදමෙන් අවධන යොම කරන්නේ දව සුොුසුම්න් කළ ප්‍රධානකුවත් සිරස් තලවිත ජනජීවිත අඩාල වෙන්න දෙන්න එපා. ජනපති ආණ්ඩුකාරවරුන්කෙන් සහ දිසා ලේකම්වරුන්කින් ඉල්ලයි. සංචාරණ සීම ලබන දාහතරතෙ. දින දොළහකට පසු කොරෝනාපකුර යළිත්තුන් දහස පණී. සංචරණ සීමා හමුවේ සාධහරණව වහන්ඩ අලවි කරන්න. වෙෙළෙඳ ඇමති බෙළෙදුම්කින් ඉල්ලයි. ලෝක රැකයා වෙළෙඳ පොල වෙස්සයි විසිත්තුනතෙක් අස්ථාවරයි. විශහා ජනජීවිත අඩාලැවීමට ඉඩ තැමියතු නැති පව ජනාධිපති කෝටාපේ රාජපක්ෂ මැතිතුමා අණන්නු කාරවරුට සහ දිස්ට්‍රෙක් ලේකම්වරුන්ට අද අවධාරණය කලා ඕ චරිත කර්මාතහා සංවර්ධන ක්‍රියාවලිය අකණ්ඩව පවත්වා ගෙනයාමට සහය වන ලෙසයි ජනාධිපතිතුමා ඔවුන්ගන්නේ ලාසිරෙන්නේ. පොළත් අඩුකාරු සහ දිස්්‍රික් ේකම්වරුන් සමගහමුවක් ජනාධිපති කාර්යයාලීදී පැත්වුණ. හිදී ජනාධිපතුමාත් තදුරටත්කයා සිටේ ජනජී විතතාඩාල නොබන අුරින් අත්‍යවශ්‍ය සේවා පවත්වාෙන යාමට ආඩුකාරුන් සහ ස් ්‍රික්ල එකම්වරන් පෞද්ගලිකවු මදහක් ප යුතු බයි. විශේෂයෙන්ම මේ කාලය තුළ බොතුමන්ලාගේ සක්‍රීය දායකත්වය ඉතාමත්ම වැදගත් රටම වහලතියන නිසා. ත්‍යවශ්‍ය වඩු බෙදාහැරීමත් ඒක්කම ඉලවලූවාගේ දේවල් ලබාගෙන. ඒවා බෙදාහැරීම ඉතාමත්ම වැදගත් වෙනවා. වහනු කොටම පැහැදිලිවම කිව්වා යම් යම් කොටස් ක්‍රියාත්මක වෙන්න ඕන කියල. කෘෂිකර්මාන්තයට අදාල දේවල් සිද්ධ වෙන්න ඕන. කර්මාන්තිශාලා ක්‍රියාත්මකව තියෙන්න්නට ඕන. එහෙම නැතිවුණොත් අපිට විශාල ප්‍රශ්නයවලට මුහුණ පාණන්නේන. ර්මාර්ත ශාලවක් හෝ සංවර්ධන ්‍යපෘතියක් කාශ්‍රීිතව ආසාධිතයකු හදුනාකත් විට ඒවා එක් වරම වසා දමනු වෙනුවට සෞඛ්‍යය නිර්දේශ පිළි පදමින් අකන්්ඩව පවත්පාකිනයා හැකි පරිසරේ විවසීමේ වැදගත්කම ජනාධිපතිතුමා පින් පාතුන්න. ගබින්ගේ එලවලු සහ පළතුරු අතරික්ත මිලටගෙන බෙදා හැරිමි කටයුතු නිවැරදිවක්‍රාත්ම කළයුතුයි. ගොමී ආර්ථිකේ බෙඳ වැටීමට ඉඩනො තැබීම අදාළ සියලු පර්ශ්වයන්කි බගකීමයි. වැව් දස දහසේ වැඩසටහන මර්ග කිලෝමිටර් ලක්ෂක් සංබර්ධනය කිරීම ජාතික පාසල් දහස දෙවාස ප්‍රාදේශී රෝහල් පානිය චලය ුුණර් ජනය බලෂක්තේ වැනී ්‍යප්‍රති අකන්්ඩව පවත්වාකිෙන යාමට රාජමාතවරුන් ලකවරුන් සමඟක්‍රියයක් කළ යුතුයි. බෙරට අවශ්‍ය සම්පූර්ණ එන්නත් ප්‍රමාණය ලැබෙමින් පවතිනවා. ජනතාව අසේතුතාවට පත් නොබන් අයුරින් ඒසඳ හා සෞඛ්‍යංෂවලට සහයදීම දේශපාලන අධිකාරිය හා රාජී නිලධහරයන්ගෙන් තමා අපේක්ෂාකරන බවයි ජනාධිපතිතුමා පැවසුවේ. බිනික ගොත තන ප්‍රවර්ධන කිරීම අභිියෝග ජයකැනීමටද ආඩුකාරවරුන්ගේ සහ අවශ්‍ය බවද ජනාධිපතිතුමා පැවසවා. කාබික පොහොර නිෂ්පාදධනය සඳහා කුඩා ්‍යාරිකයන්ට සහ ගොවි සමිති වලට අවශ්‍ය අදහර හා රාජ්‍ය බැංකෝ හර හා නයි සහන ලබාදීමටද රාජය සැලසුම් කරති වෙන බව මෙහිදී ප්‍රකාශෙරුුණ. මේවැනි විට රට පුරාක්‍රියාත්මකවරන සංචරණ සීම ලබන දා හතරන සඳදා අලිවම හතර දක්වා දීර්ක ඇති බව යුදාධමතාපති ජනප්‍රාවල් ශවෙන්ත්‍ර සිිල්වා මහතා පවසෙනවා. මේවන විට රට තුළ පවත්වාගෙන අනු ලබන සංචර්ණ සීමවන් එලබෙන හත්වන සඳුදාන උදෑසන හතරට ඉවත් නොකොට එය දාහතර වන සඳුදා උදෑසන හතර දක්වා දීර්ගකිරීමට රජේවිසින් කටතු කර තිබෙන. බේතර දිරිෙන්න්නත් කරන වැඩ සටහට සම්හන්ඳන්ද යුදහමුදාපතිවරයා අදහස් පල කලා. අතිකරු ජනාධීපති ගෝටාවේ රාජපක්ෂ මැත්තුමාගේ උපදේශ පරිදි. සයිනෆාම් ශීනයෙන් ගෙන්න්නාගන්නා ලද එන්නාත් මාත්‍රාවල ප්‍රථම මාත්‍රය විශේෂයෙන්ම මාතලේ නුවරලිය කෑගල්ල තිරගුණාමාලය හම්බන්තොට බදුල්ල අනුරාධපුර පුත්තලම අම්පාර මඩකලපුුව මොනරාගල සහ පොළොන්නරුව දිස්ට්‍රික්ක තුළ මෙම සයිනහාාම මෙන්නතේ ප්‍රථම මාත්‍රය. එළෙඹෙන අටවනදින සිට ලබාදීමට කටයුතු සම්පාදනය කරලා තිබෙනවා. මෙ එන්නත් කරණය කරුන් ලබන්නේ මෙම දිස්ට්‍රික්ක තුළ දැනට කොවිD් දහන මේ පැතිරවීමට වැඩි ප්‍රවණතාවයක් ඇති ග්‍රාමසේවක කොට්ටාශ තෝරාගෙන්න්න එමන්නත් කරණය කරු ලබන අතර විශේෂයෙන්ම එහිදී වයසවුරුදු හැටට වැඩි දේෂ්ට පරවැසියන් සඳහාත් ගර්භනිය මතාවන් සහ රජේ සේවකයන් හට ප්‍රමුකත්ය මත මෙම එන්නත් කරණය කිරීමට ඉදිරියේදී බලාබරෘත්තුවන්වා සංචරන සීම පනවඇති මෙමවස්තාවේ සාධහරන මිලකණන් අතේ බහන්් අලි කරනලෙ වෙෙල වාත්‍ය ච දු ගොන්වර්න මහ සියල ්‍යාකන්ග ල් ටන ත්තේ ර්ථක මධ්‍යස්ථන නිීක්ෂ චරිකාවකි නතුරව දධ්‍ය හමවයා හස්තක් මනුයි අවත්‍ය රයාම ඉල්ලීම සිදු කලේ. පාල ේ තු න්ත්‍රී කු රෙරි උතුු මැදහිපු ප්‍රධහනවාත්‍යය එස් ම් ්‍රජිතන මහත්තුවරන් මවස්තාව ටෙක් සිටිය. අද අපේ වැටලින් කරන්නත කිය ලව මොද යෙදන ද සුදලුවන කිලවා. තුනි රුපියල් තුන් සිය විස්සකට අද උදේ රුපියල් පන්සීයක් දක්වා හෙමිලි එක පාටක් දවසතුර ද ෙල් නංගොලති. එනිසාම පරිබොක් අධිකරි සභාපතිවරයක් නීම කළ හම ඒතාන වල ගිහිල්ල මේ මේ වගේ විපත්තිකර අවස්ථාවක දී බොරදී මාළු බන්න්නඩ සූදානම් වෙෙලා අධිකලෙසලාබ ලබන තත්වත් තීරණ එක බැක්කීමම සඳ රදවසෙන් අපි මැදියඇත් පරිබොක්කන්ට සිද්ධ කරලා සාධාරණකං හාහකටයුතු කම් පිළිබඳ අදාළට පනතයේ ප්‍රතිපාදනවලට අනු නඩු පැබැරී ශ්‍රිද්ධගන්න. අද තිනේදී බෙරට දෛනික කොරණා ආසාධතින් සං්‍යාව තුන්දහස ඉක්වවා කියයා. එත් දින දොළහක්කට පසු බයි. එයන් වොලො පසුගේ බැයි විසි එක්ව නිදා ආසාධතයන් තුන්දහස් පන්සේ අසුත්තුන් දෙෙනෙකු හඳුරගත්තා. මෙ අනුව අද තිනේ හඳුනාගත් කොරුණාරෝගින් සංඛ්‍යාව තුන්දහස් තුන්සය හයක්. ඒරටින් වාර්තාාවන සමස්ත කොරුණ ආසාධි්‍යයන් සංකාව එකක්ෂා උද්‍ය දහස් පන්සි හතලි හතාක්. රෝහල්කතව සහ අතරමැදී ප්‍රතිකාර බදධ්‍යස්ථානවල තිස් දහස්තුන් සී හයි දෙනකු ප්‍රතිකාර ලබ මින් සිටිනවා. එක් ක්ෂ හැට දහස්සත්්‍යය දහතර දෙෙකු සේ ලබා නිවෙස් වෙත පිටව ගොස්තිබෙනවා. යතරුණ හමේ ගැි මවරුන් ප්‍රියකළ යුතුවාකාර පි බද දැවත්කිරීම මාධද හමක් සෞඛ්‍ය පවර්තන කාර්යංක්ශේදී අද පවැත්වනා. අත්‍ය වශ්‍ය කාරණයකට හැරුණුකට නිවසිං පිටතට යඩ එපාක් පෙරෝහල් දැන් අපි සංස්කරණය කරගෙන යනවා ඇම දිස්ත්‍රීකයම ගර්බනී අවවරුන්ට හොවි දසාධනය වනහම ඒ අවශ්‍ය ප්‍රතිකාර ලබා දෙන්න ඒ වගේම ඉපදන නවජන්ම දරුවාට අවශ්‍ය ප්‍රතිකාර ලබාදෙන්ට. යාපන දිස්්‍රික්කේ හෝ බදුල දු ශ්‍රික්ක ඉන්න මට කොළමට ප්‍රතිකාර සඳහාම පැමණයුතුනෑ අපේඒ දිස්්‍රරික් ේ තුළ දැන් ්‍රෝහල්ටික සකස් කල්ලා අවශ්‍ය ප්‍රතිකාර කටයුතු කරගෙන යනවා. චක්රු ලේ සැකස් කරමින් සිටිනවා එන්නත් කරන ගර්බනීම අවවරුන්ට ආරම්භ කිරීමට. බැතර කරුණන ආසාධිත රෝකන්ගේ නිවසටම පැමිණ අධික මුදල් අයිකර ප්‍රතිකාරන වෛද්‍යවරෙකු යි කියකන්න අපුද්ගලෙකු සහ සහයකෙකු කැස්බෑබ පොලිසි මගින් අත්තරන් ගොට ෙනෙවා මේ එකටයිතාගන්න න . පොල පදශී නිවසකද. ඔඕන් පැමිණි වෛද්‍ය ලාංචනය සහිත වෑන්රතය සහ එහි තිබූෛ්‍ය උපරන මෙම අවෂද තුොගක්ද පොලස් හරිට ගැනුා. කැස් බැව සෞඛ්‍යව වද්‍ය නිලද හරි සමාන්තිකා වෙජේ සුදර හත්මේයට ැුණ තොතුරට අනුව ැස් බෑව පොලස්ථානාදීපති මාල්ලින්ද අබේ රත්න මහතා දෙනුවත්කිරීම නතුරව සැකරුවන් උපාය මාර්ගිකව නිවසකට කැඳවා මෙම වැටලීම සිදු කරති වෙනවා. මම මම තනනෙම නිරෝධායනයට ඉන්නවා ඒකද බරอรින්න මෑනේ අදට දන්නවද අය ඒක මම දන්නවා ඒක කීයකටද ගියවල ගියාද කියන්නේ ඔගොලු අද නිකන් වයි ටෙස්ට් කීයක් කරාද තම රෝකින් කීයක් බැලුද වගේ කියන්නේ මේගොලු ආචිත වෙන්න සර් මම නෑ නෑ මට කියන්නුනේ දැන් ඔවා මේ වගේ කීයක්ද කරාද කියලා අද දවසේ මේ පරිවිතර සර් මලවිනී එක සර් මම අද දවසේ නෙමෙයි මං සර් මේ කොරෝනා පීඩියඩ් එකේ ඔගොලු කොච්චර විතර කරාද කියලා හහ ඔය අඩුගාන ල න කිට්ටක හරිද ල් පිපී කිට්ට එකවත් ඔබලු දන්න නෑනේ හරි ල වැරඩඩක්වය කල්ලදී අපි නැවවා පොලිසිට කෙනනවා. දේශය අයුරේද වෛ්‍ය විද්‍යාව දියකර හැරීමේ කුමන්ත්‍රණයක් මෙවැනි විට ක්‍රියත්මක වෙන මද. ඒගැෙන කතා කරන්න අද හරිද වැරදිද විශේෂන්ගේයට සම්බන්ධ වන්නේ පාරම්පරික ආයුරවේදෛද්‍ය ඒ රත්න පාල මහතායි. අදරැරදි විෂාන්ගයටට ප සම්බද කරන්න ආයුරේද වද දිය රත් පාල මහත්තයා. ය ම ස්තුම යි පකල කරුණනාවලට බෙක්හවා ගත්ත කිය කියට හරි දම්මෙන් අප වෙදමරන්න මොකරන්න කෙනෙක් කියන්න පුලන් ම්මක පැනේ වගේ ම ටි කල පැනේ වගේ පැියක් තමයි තම බතු ම හඳුන් න්නෙ ඒක මයි මේ තියන ප්‍රාන ප්‍රශ්නේ වයි්‍යවරු දිරපත් කරපු ය වගන්න දෙන්න නෑ හරුන්ටැනේ විිෂ් කර සල්ලි ේදන් කර අප පාරන්න පුතු මොකමති කියන්න ෝ කොරුණනාවලට හරිට හරික කොරනයකට න් දල ැලුව ම මේක කරේ දෙදස් එකේ ඉදලලා විශ්ව විද්‍යාල පර්ේෂණ ද සය . පුර විශවි්‍යාල පර්යශණ ඒකන ම කියන්නේ මේ අවසදය කොරන වයි ස් ප්‍රබේද හතට වැඩකන්නව කියලා සායිනික පර්ේෂණ කලා තියනොද. සායනිික කියන්නේ මේ දෙෙඩ්ඩුල්ට දීලා මේක කල්ලලා පෙල ඉරයි පුතු මක නිත්‍යනකුල ාධිලලාතියනවද පර්ේෂණ කරලා මේ තින ුණගුණු බන්න කියලා නිීති අනුකූල බාර දුන්න ගිහිල්ලා මාර්තු මාස දෙදස් විස්සේ කෝ ඒවා එකක් ගත්ත නෑන්. කවදේ නොගෙන. ග ඉතින් කොසාරිස්තුමානය අයික තමයි අපේ අබාගේ ලෝක එකම වෛද සාව වෛද්‍යවරෙක් සභාපති නොවන මේක බ්ලෝක කුමන්ත්‍රණයක් මේ රටේ සිංහල වෙදකම ඇති කරදයම් බලන්නකොයි අපේ ේදකමානය හැල්ලු කර අර මේ හොරෙකුට කිහිල්ලලා විදන් කලලා ජන පත්තුමට යත් මුලක් කල වර ලා ල්ලිටිකාරම් වදන් කල්ලා මේ යාලගේ බිස්නස් කරගත් බතුමත්ව ර බිස්සය කල ොත් ර ම ති බිස්ස කරේ නැහ. ම්මට බිසස් කරන්න වෙන. ඔබතුමා ලෙඩ්ු කියරක ුව දීලා තින ලෙඩ් එක ආර පන්සක දැන්දීල තියන. ඒ ආර පන්සික දීල කර හොඳ කියල කොරක හැ බතුමාම ලක් ි පත් කන බෙත්තලා දොචරක පස්සයන්න ඕන මේ ෙත් දෙන්න. මේ රටේ සිංහල වැදට අප අවරුදු පන්දාහක ඉතිහාසයක්න අප දන්නේ. කවුර කිවොත්යම රත්න පාල මත්්‍යය සාහික කරල පර්ේෂ ඉදිරිපත් කරනක ඉදිරිපත් කර පුො පුර ම දිරිත්නට අයිතිය දෙන්න පස්සරවෙලලා අපි තාම අෛද්‍යර නෙව. අපි හොරු මිනීතියන මකත. වෙද මහත් ම වෙදකම කරන්න මොකක් කරන්න මට මගේලට එන එෙඩ්ඩුන්ට බෙහෙද දෙන්නක් මට පයමිෂෙන් නොන්නන. එකන අයර්වේද විනාශක කරන්න කන කුමන් තුමල කාටදම අවශ්‍ය විති අවශ්‍ය දාවදන්න මේ ට පැහදිව ොස්තර මහතුරුන්ටයි පරිාල ල්ල දාරට අයවේ වැඩිපුරමින් හරු කියල ඔබතු මත් කියනවා නිසල බතු මාලේ බතුමාලශේෂ සුදර ද මේ රටේ වෛද්‍යවරය කියන්නේ බටහිර වෛ්‍යවරයා විතරයි. අපි හුරු දේක හරි බතු මාලම පයවෂේයේ සුද් කරන්න. හයුද්ගැන්නමද ඔොලුඩ ඉන්න ඉස්සර වෙලාම පරිපාලනනිලධරයයානේ මේකති එක්කම විස්සතු මොකක් බොතු මදක එකම විශඳම අති විශේෂ ගැසටනවේදනයකින්. දේශී හා ආයුරේද වෙදකම සෞඛ්‍යහා වර්්‍යසේවා පශයෙන් පිළිගන්න එහෙම කළ පනෙින් උතුමාෝකිරවේට හොරු අයි වෙලා සැබෑ දස්තර විතරක් මතුවී හරියට හරින තකොට හොරෙකට ලාපතිංිවෙන්න බෑ දම් බලන්නකො හොු හොු ලාපදිචි කරන්නේ හදන්න ඒක නීතියක් න තිහන්ද. ද්ලි සල්ලි ඔයාල දන්නමංගෑන මංකොච්චර වියදන් කරන්න ද මගේ නඩුවට එක දවසර ලක්ෂ එකකාම අරදීල තියෙනවා උසාවී නියෝගෙ දුන්නා වහම අයිතිය දෙන්න කියලා. කාටද කිව්වේ කොම සාරිෂ්ට. තුරට පත් සිංකපූර ක්ස් පස්පල් නෞකාව කැමුරු මුහදට රැණනයාමේ මෙහව මෙ වෙනකොට නතර කරලා තියෙනවා. එ නවකාවේ පසු පසකොටස මුහදු පත්ලේ කැටීම හේතුවයි. මෙ අතර සමුද්‍රිය පරිසර ආරක්ෂ ආධිකාරය පවසන්නේ නෞකාේ තෙල් කා්දුවක් පිළිබඳ නිශ්ෂිත ොරතුරක් මෙතෙක්වාර්තාාව නොමැති බවයි. ංගපුූරු සමාගමකට අයත් MB.ක්ස්ෆල් නවකාව මෙරට පැමිණේ ඉන්දියාවේ හසීරාවරයේ සිටයි. එහි බාලුම් එක්දහස් අටසි අසූ හයක් ගවඩා කරතිබුණා. අනපේක්ෂිත ලෙස මෙම නෞකාවේ ගින්න හටගත්තේ පසුගේ විසිවනතයි. එය නිවා දැමීමට මෙරට හා විදේශී නාවික අංශ උත්සා කළද ය සාර්ථකූිය නැහැ. ව සබද රු පිබඳ විශෂ ක්කච ාාවක් ජනාතිිපති ගටාව රජ පක්ෂමැතිතුමාගේ පදාත්වේ ඒ පැත්ව ජනාතිිපති ේද පදස්තු න්තරට පත් න ව ගැ රු ද ර තු ර ප ලික ි ක් නම ප ික් ගන්න ප කක්ද අපිට තියන ඩැමේජක ඒක නැතිකරගන්න කොහොමද ඒ යික්පර්ටස්ලලා ඉන්න්නොනීමේ ක්ස්පර්ස් කකවද ඒ සංවිධානවලින් වහාම කියන්න ලෝන මෙන්න මේක තමයි. රෝඩ මැප් එක මේක තමයි විය යුත්ත කියලා. ඒ අනුව එම මෙහිුම් අද පෙරවරුවේ ආරම්භ කෙරුණා. මෙහිෙුම් සඳහා නවෙක් කමුදා බට කණ්ඩායමක් නවකාවට්ට ගොඩ වයේ මෙෙසින්. ස්ටස්ප නවකාවේ පසුස කොටසේ ඇති වූ ජලකාන්දුුවක්කේතුවෙන් නෞකාව තුළට මහදු ජලය පිරමින් පවතින බව ඒ පසරුවේ හඳනා ගැනුනා. නෞකාව ගනිගැනිීමට ලක් වූයේ කොළඹ වරායේ සිට නවික සතපුම් නම අයි දශම පහක් පමණ තුරකින්. ඒ හත්වන් සමුත්‍රී පරිසර ආරක්ෂණ අධිකාරය දැනුවත් කරතිබනේ මෙරට මූදු කලාපේ බටට දෙසිට නවික සතපුම් පනක් පමණ දුරට නෞකාව රැකිණෙන ලෙසයි. එහෙත් එම උත්සාහය මෙවනි විට ්‍යර්ථීතිබෙනවා මෙම නෞකාවේ දක මීටර එකේ අසු හයක් වන අතර නෞකාව ගිනිගත් ස්ථනී ගැමර මිටර විසි දෙකා. නෞකාවෙන් සිදු වූ පාරිසරික බලපෑම සාගර කලාපේ කිලමීටර හැත්තේ පහත් අසුවත් අතර ප්‍රමාණයකට බලපා ඇති බවයි එම අධිකාරය සඳහන් කරන්නේ. තල්කාන්දව ද ලබන කිය. ්‍රමාණ ෝදව තහුරිය චාරංචයක් මේ නැවේ විය හැකි අවස්ථා දෙකත එකක තෙල් සම්පපු ෙක නිය එක් තෙල්ික යන්න පුලා ෙල් ටික තියෙනවල අපි ඒකට අරක්ෂාකාරය ප්‍රියවරවල් මේ වෙනකට අර්ගෙන තියනවා. ල් පෙල්ලවක් ආවත් කොහෙට දෙන්නේ එක ගතයතු පියෝරවනවාද යොක්කොම සම්බන්ධී කරණය කළ සියලුම ආයතනටික මේවීමට එක රශ වෙලා සමස්යකි කටයුතු කරන්න ලැස්ටලයින්න මහිතන අපිටඒක මොනදින් පුළා මේ කියලා දියාවෙන් ඇවිලතිබෙන මේ වෙරලා ආරක්ෂක නෞකා ඔවුනුත් අරගෙන ඇවෙලති න මේ තෙල් විසුරුම් වැලැවීම උප කරනතිංසිේ ඔවන්ග අනිවාරෙන්ම උපකාර ගණඩ වලා පපුොත්ති වනවා අව්‍යාවයක් සිද්ධවන සිද ූහියෙන් බල පෑමිට ලක්වුවන්ට වන්දිල්ලබාතිීමට කටයුතු කර පව අමාතේ රෝහි තාපෙකුණු වර්තන මහතා පවසනවා මේ නැව කොහොමහරි ගෙනියන් උත්සාරන නමුත් අපිට සරසීයක්ම කියන්න පුළුවන්කමක් නෑ මේක ගෙනියන්න පුළුවන් තත්වත් තියනවාද කිය වර්තමානය තියෙන තත්වයත් එක් මේ තත්ත්වය තුළ අපි දන්නවා මේ වන පිටත් දීවර ප්‍රජාවට නොයකුත් ආපදාවල් සිද්ධවෙලා තිබුණ හැබැයි අප පැහැදිලියෝම කියනවා මේ නව මොනතත්වය ඇතුවනත් රජයක් හැටියට මේ ආපදාවට පත්වෙලා තියෙන හම පාර්ෂවයක් වෙනුවෙන්ම වන්දි ලබා ගැනීම කටයුත්ව අකණ්ඩව ක්‍රියාත්මක කරනවා. සිදුවන පරිසරහනයේ අවමකි්‍රීමසන හා. රචේ ඉන්දිාවේ සහ ඉල්ල අතිබින බව, රාජචමාත්‍ය නාලක ගොඩෙහිව මහතා අතාහවුරු කලා. අනතුර වලක්වා ගැනීමට නොහැකිීම සම්පත්තින් අදාල පර්ශෝවෙලට නීතිය ක්‍රියත්ම කරන බවයි අමාත්‍ය මහින්දබරවි මහතා ප්‍රකාශ් කලේ. පිළිබඳ විධාය අදස් කරන ගක වන්දි ලබාගෙන විධාය අදස් කරන මේක දන්ුුවල් ලබද. ප ම කල්පනා කරන පරිසරමමාත්්‍යවරයා විදිියයටට අපේ පරසර පද්ධ තියටඋනු හානිය ගණනය කිරීම පහසු වෙන්නේ නෑ. එසා පලවෙනි කාර්ය භාය වට අපි බලන්න මෙතන කොතනද වැැදක් වෙලාට නැව් සමාගම කොයිතරම්දුරට වගක යුතුද කියන කාරණය අපි පලවෙනිියයටටම අධ්‍යනය කරන්නඕට ඒක දැන්ට කරගෙන යනවා. ඒ වගේම හානය යම් නොසැලක ීමක් නිසාසිද්ධ වඋනාන ඒක දනුවල් ලබාදීමම අනිවාරයෙන්ම. සිදු කළ යුතුවේ. අපි ඉදිරියේදී රජයක් විදිට මෙවන් තත්ත්වයක් ඇති වුණොත් ඒකට මුහුණ දීමේ පෙර සැලැස්මක් අපි සකස් කළ යුතුවෙන. මේ අතර පානදුර සිට කොලබාරහා කොච්චි කටේ දක්වා වෙරලාසන්න මුහදේ ීවර කටයේතුවලින් වැලකි සිටි ලෙස දීවර දෙපාර්තමින්න්තුව චජනතාවින් ඉල්ලිමක් කරනවා. නෞකාවේ ඇති අපද්‍රාව මෙන්ම. දෙවීගේ කොටස් යාාත්‍රාවල ගැටීමේ අවධානමක් මතුවීම හේතුවෙනයි මෙම තීරණය ගැතිබෙන්නේ. මෙ අතර නෞකාව ආශිත මූදුපදේශයේ පරිසර හානේ සිදුවූ ආකාරය සොහැවලි සඳහ නාරා අයතනයේ විද්‍යාචින් කණ්ඩෑමක්, ජල සම්පලල බකිනීමට කටයුතු කලා ඒ එම ආයතනයට ඇත් සමුද්‍රිකා නෞකාවජත ගැනමින්. එම පරිීක්‍ෂණ අනුව ඒ අවට මුූදුතීරේ ජලසාම්පලවල පිියච්චගේ වෙනසක් නොමැති බවයි නාරාආයිතනය පවසන්නේ. මෙ අතර වෙරල්ල පිත්‍ර කිරීමේ කටයුතුද අණ්ඩව තෞරුටත් ක්‍රියාත්මක වනවා. ඔටි ්‍රස්යායන් සිය ල ්ත්වේ ෝටම පෙන්වමින් බද්ධපුත්‍රයන් තිස් එක් නමක අමානුශෂ්‍ය කලස ඝාතිනය කළ අනන්තලා භික්‍ෂූ සංහරයට අදට වසර තිස් හතරක් සබරෙනවා. රාජධානී යුගවල ලංකාව යටත් කර ගැනීමට ආ පරසතුරන් සිදුකළ මහා භික්ෂ සංහාරවලින් පසු සිද වූ දරුණුතම භික්‍ෂ සංහරය ලෙසයි මෙ ලක් ඉතිහාසේට එක්වන්නේ. දිනය එක්දහස්නවසියාසූ හතවසරේ ජුනිමස තිෙවෙනිතා. அම්පාර ද්‍යානන්ந்த පිරිමණේ குඩා සාමනීර භික්ෂන් පහන්සේ அම්පාර මහවාපි විහාරස්ථානයට වැඩම කර සිටේ පසුදා அලියම ධර්මචාරිකාවක්සදහ පිටත්පයාමටයි. ඒසඳහා අම්පාර සිට මහනුවරබලාඋන්වහන්සේ වැම කළே එම පිරිිණේ පරිப ධපති වූ උතුරු නැකින්හිර අධිකරන සගනායක. போச்சு හැගොඩ ඉන්ந்தසාර ස්வாමන්වහන්සේකි மூலிිக்கක්වෙන්. ලංකා කමනාකමට බන්ඩලේට අයත් බස්රතයකින් මහා සඟරුවන වැනම කරත්තිී මාර්කයේ සැඟව සිටි කොටි ත්‍රස්ථවාතෙන්. මාර්කය අවහිර කරමින් එම බස්රතය පැහැරගෙන. අම්පාර ඩුවර කළ තැන්න වනකත ස්ථානයකට රැගෙනකොස්. ඒදී මෙම බ්ලේච්ච ගාතනයේ සිදු කලා. තමාගහතනය කර ශිෂ්‍ය භික්ෂන් හන්සේට හිරි හැරයක් නොකරන්නයි! ඉන්දසාරහිමියන් කොටින්කින් දෙකින් ටිකටම අයත සිටියේ. සාමනீර හිමවරන්ගේ சිවිත ආරක්ෂාකිරීමට සங்க பேේතෘபරන් වහන්සේ நம කලෙස உන් වහන්සේ තුළතිබූ ஒත්த்தරතර බව ප්‍රදර්ශන කරමින්. එහත් லேப்பிපසෙන් பීறுු පැටී සිි කොට ත්‍රස්තයන් එම இல்லමහෝ සාමනර හිමවරන්ගේ අனாාවහෝ කනකටකත්த்தේනැහැ. பாප திருරම් லேච කොට ත්‍රස්තයන් පරිවනාධපති හිමියන්ට කடு පහර எල්ல்ல කරමින්. உන් වහන්සේ காාතන කලේ ශිෂ්්‍ය භික්‍ෂුන් වහසකි වෙලාප හඬ මධ්‍යයේ බස්රතේ වියතුරු සමරපාල හා කොන්දොස්තර ජිනදාසත් පිරිසේ සහහිට පැමිණ සිටි වසන්ත ජයවරතනත් ගාතනය කළ කොටි ත්‍රස්තයන් ශිෂ්‍ය භික්‍ෂුන් වහන්සේ සියලු දෙෙන බස්රතය තුළදීමම ඝාතනය කරතිබුණේ හද සසලකරවන අයුරෙන්. භික්ෂූන් වහන්සේ තිස්සෙක් නමකහා ඩෙරායුද අයින්සක සිවවිල් පැසියන් තුන් දෙෙනෙකු. ඔපා කොටා බඩි බා ගහතනී කළ ස්ථානය සිහිවටන ස්මාර්කයකින් සමන්බිත ජාත්‍යන්තර බෞද්ධමධ්‍යස්ථානයක් බවට පත්කරති වෙන පා භික්‍ෂුුණන් වහන්සේ ගහතනට ලක්ක වු බස්රතය හා ඉම්ම ගහතනී සිදු වූ ආකාරය පිළිමි ුබන අරින් ඉදිකෙරුණු කෞතුකාකාරේද දෙද හස් දහවනු වසරේ විවෘත්ත කෙරුණේ එවකට ජනාතිපති මහින්ද රාජපක්ෂ මහතා අතින් මෙයතර අරන්තලා බෙක්ෂු ස්මාර්කයට පුෂ්පපු පහර දක්වා භික්ෂන්හන්සේ සහිපත්කිරීමේ පින්කමක් එම ස්ථානීදී පැවැත්පුනා. අරන්තලා ජාත්‍යන්තර ධර්මායතනාධීපති පூච කිරිදිිබැල සෝමරරස්වාමින් වහන්සේ සහ අම්පාර විද්‍යානන්ද පිරිවෙනෙහි සාමනීර භික්ෂන් වහන්සේ ඊටෙක්පොනා දෙන හතක්පුරා මෙම ස්ථානීදී පිරිත්දේශනාවක්ද ආරභ කෙරුණා.. ඔක්සිජන් දේශීව නිශ්වාධනය කිරීමේ කර්මාත ශාලාවක් ආරම්භ කිරමම්සඳහා අකර විසි පහකඉඩමක්. ි්‍රෝ ගස් ලංකා සමාගමට බාදීමට අදළ කිවසුමට අද අත්සන්තැබනාා. නැදපති කාරිසාදක ලකයිුපදිස් පරිදි කරුණා ්‍යාත්තියක්ත් සමග රෝකන්ට අවශ කරෙන් ඔක්සිජන් රන්ද මනිශ්ාන කිීම ීරණය කෙරුණා. එයන් වයිනවකාරමාන්තශලාාව ඉදි කරන්නේ. රජේ තක්සරකරුගේ තක්සරු වටිනාකමට අනුව මෙම ඉඩම වෙනුවෙන් අතති කාර මුදලෙ රපල් ින පන්සියක් ිටෝ ස් ලංකා සමකම ඉඩම් සංවර්ධ කිරීම සංස්ථාවවෙතල බ තුන්න කෙරල පිට ප්‍රදේීම මෝක් සිජ නිෂ්පාදන හෙදාහරමීම ාල පහිටවීමට ලිට්‍රසම දක්ෂ න්ට තීරන රති වෙනවා. පරි ල් ම සමහ ්‍යාය මින් රාගම ශික්ෂණ රෝහලට සෞඛ්‍ය උපකරන පරිතයාග කරුණා. පිරමිට විල්ම සමහ ්‍යපාරය සිය සමාජ සත්කාරකසවා තව දුරටත්පුළුල් කරමිනුයි, රාගම ශික්‍ෂණ රෝහලට සෞඛ්‍ය උපකරන පරිත්‍යයාගකළ, ක් සිජන් සිලින්ඩරඇතුළු ෞඛ්‍ය ප කරන පරිත්‍යයාග කෙරුණේ එමරෝ හලේදී. මල්ම මිටඩ යිතනය ආසියාවේ විශාලතම සමාගමක් වන විල්මා න්ටනන ලමටඩ සහ ශ්‍රී ලාංකයේ සමාචයක් වන පිරිමි ල් ේල් ප්‍රවට මට යිතනය අතර හවුල් ්‍යපාරයක් ලෙස සාර්ථක ගමන ක නිරත වනවා. මෙම සවාකම මාකරින් සහ පිසින තෙල් ඇතුළු විධ නිෂ්පාධන රැසක් සිදුකරනවා. මේ අතර රුපියල් ලක්ෂ එකසේතියක් පමණව වට අත්‍යවශ වද උපරනතුගයක් ඇමලිට ස්ට්‍රික් රවල්ට බාතිීමට ෞෝක ත ශේපයවරගතා. අතමද ප්‍රති ද ාන ලස ්‍රාත්මක වන ඇමිපිටිය දිස්්‍රික් රෝහල ්‍රතිකාරශවා ශක්තිමත්කිරීමේ අරමුණින්, මත්‍ය පවිතාව වන්්‍යර්චි මත්මයගේ උපදිස් පරිදි මෙම වයිදප කරලා පාදීති බෙන්නේ. කොරුණා ප්‍රතිකාරවට අමතරව රෝහලේ සාමන්‍ය ප්‍රතිකාරශයවා සඳහද අශි කරන යිත උපරනේ ඇතුලා. ලිට්‍රෝ සමාගම ගැස් සලින්දර සඳහා හඳුන්වා දුන් ඩව ලීටර් ක්‍රමිඩිසා පාරිභෝකකින් දැඩි අපස්ථාවට පත්වනා කියලා රාජචමත ලසන්ත අලග වන්න මහතා ආද ප්‍රකාශ කලා. එ කොළඹ පැවැති මතය හබෝකට එක්වමෙන්. ැබුණු පැමිලින් කියවන්නේ කිලෝග්‍රෑම් ොලහමාරි පැරණි ගෑ සිලින්න්ද්‍රය වෙනද පොලි නැති බවට අනිත් පැමිණිල්ල තමා ලීටර් දහට ලෙස නව හඳුන්වාදීපු ගෑස් සිලින්ද්‍රයත් තුළ මිල වැඩවීමක් සහ ගෑසුල් අඩුවීමක් තිබෙනවා කියන එක මේ අවසාන වශයෙන් සිදධවෙලා ඇතිබෙන රපියල් දෙසේ හැටහතක විතර මල වැඩිවීම. මේ සමාගමටේ තත්වේ නිමරිදි කරඩයි කියන. දෙේ අපි සඳහන් කළ විශේෂෙන්ම නව හඳුන්වාදීමක් සිදු කරනවා නම්. දොළහයි දසම පහිගෑ සිිින්ද කිුද. ද ුතු නීතිපති පාර්ත්මේන්තයුත් මේ පිබඳද අ වශ්‍ය උපදෙ ලාගන තිබෙනවා ඒය අනුව අධිකරණ මෙය ක්‍රියාමාර්ග ගැනීමට සමාගම් දෙකට විරුද්ධ අනිවාරයෙන්ම පාරිභක අධිකාරය කටයුතු කරන. සංචරන සීම ක්‍රියත්මක වන කාලයේද වැඩිමිලෙට බාන්්ඩ අලවි කරන ජංගම් වෙලතුන්ගේ බලපත්‍ර අහෝසි කිරීමට රජය කටයතු කර තිබෙනවා. වැඩිමිලට බාන්්ඩ අලි කරන ජංගම වෙලදුන් පිළිබඳ තුරතුරු දාහනමේ හැත්ත ඇත දුරකතන අන්කේ දනුම් දෙනෙ සයි රජචාමාත්‍යවරයා වැඩිදුනටත් කිය. සතුස ව්‍යාපාරයත්, සමූපකාර ව්‍යාපාරයත්, මේ මන විට ජංගම රත, දෙදහකට ආසන්න්‍රමාණයක් මුළු රටපුරාම සංවිධානය කරලා තිබෙනඒවගේම සතුස ප්‍රාදේශික හාරසීයක් මගින් තොග බඩු ලබා ගැනීමට අවශ්‍ය පහසුකම් සලසල තිබෙනවා සෑම ප්‍රදේශයක්ම ආවර්ණය වන පරිදි තමන්ගේ සේවය ලබා දෙන්ඩයකින් ඉල්ලීම සිදු කනුගු ලබන මේ වන විටත් අපි ප්‍රදේශ කීපය ලාදීිතිවුණන බලපත්‍ර වැඩි මිලට බා් අලවිකිරීම නිසා තහනම් කිරීමට කටයුතු කළඒ සියලුම දෙනාගින් අපි ඉල්ලීමක් කරන්නේ ගුණාත්මක භාවයෙන් ඉහල බාණ්ඩ අසාධාරණ මිලායකිරීමකින් තොරව ලබාදීමට කටයුතු කරන්න එකෙන ඉල්ලීමයි. වෙසක් සැමරුම් උත්සවයක් ඔස්ට්‍රේලියාවේ බ්‍රරිස් පෙන්හි ලංකාරම්ම විහරස්ථානයේද මෙවැරත් පැවැත්වනා. ිස්ව නුවර විසි ශ්‍රී ලාංකයේය බෞද්ධ නතාවට අමතරව වෙනක් චාතන්ටඇත් ෞ්ධයන් ශල පරිසක් ද මෙෙම වෙසක් උත්සවයට එක්ව සිටියා, විශේෂන්, පිලිපීන තායිලන්තහා බියන් මාරචාතිකයන් ඊට අත් බෙවිධ වෙසක් සැරසිලි වලින්යුත් මෙ වෙසක්කඋත්සවේට, පරහැරක් සහ බැතිකි ගයින අංග දෙක්කර තිබිම උත්සවේ වර්ණවත්කිරීමට හේතුගුණා. රුණවසංගතයේ දුරපී ලංකාව ඇතුලු සියලු ලෝක පාසින්ට ඉක්මන් සුවේ ැබිවයි ප්‍රාර්ථනා කරමින් බ්‍රිස්බෙන් හි ලංකාරාම විහරස්ථානයේදී ආගමික වතවදද පැවැත්වනාා. ලංකාවෙන් ඇතැම්ම දස දහස් කරලක්ගර හිටිය බෞද්ධයන්විදියට බෞද්ධ කටයුතු සබරන්නට සියලද දාම තම උනන්දුවෙන්ටයු බව ප ර ැ. ගේම ලංකායේ මීට පොත්නාව තත්වය සම්බන්ධයෙන් සියලූම ශ්‍රීලාන්කිකට සෙත් ොතා ඒවගේ පි රෝගී සුය පත් ආශුරවාද පික මකුත් මීදී පවත්තන යියදනා අසරි වඩ්ාර ඔස්්‍රලයාාව බිස්ටේන්සි ස්වාද රුපාහි ප්‍රක්ති අදට අවසාක්. ඔබට සුපරත්‍රියයක් අයබෝන්